ආයි බෝවන් පුංචි දුවේ පුතේ ඔන්න මම ගුරු ගෙදරට ආවාදත් මොකටද හතර ශ්‍රේණියේ පුංචි ඔයාලට ගණිතේ පාඩම අරගෙන පුතාල සූදානම්ද ඔවුනේද එහෙනම් අපි බලමු අද මොනවද පුතාලට මම ගෙනල්ලා තියෙන්නේ කියලාද පාඩමට එහෙනම් බලමු දුවේ පුතේ අද පාඩමත් එක්ක දුවල පුතාලට මේ කවුද ඉන්නේ කියලා බලමුද අපි ඉස්සල්ලාම පුතේ යාළුවෝ කීප දෙනේ ඔන්න බලන්න ක්‍රීඩා පිටියට දුවනවා මොකකටද මේ දුවන්නේ මේගොල්ලෝ දුවනවා මේගොල්ලන්ගේ ක්‍රීඩා පිටියට ගෙනල්ලා තියෙනවා සෙල්ලම් කරන්න බෝල ගොඩක් බලමුද අපි මොනවද මේ බෝල කියලා බලන්න යාළුවා දුවගෙන යනවා අපිත් එහෙමනේ නේද ක්‍රීඩා පිටියට දුවගෙන යනවා ඉස්සල්ලාම බලන්න මොනවද මේ අපිට තරඟයට අද ගෙනල්ලා තියෙන්නේ කියලා ඔන්න බලන්න මේ යාළුවෝ හොඳට බැලුවා බෝල ගොඩයි පාට පාට බෝල තියෙනවා අපි බලමු මොනවද මේ කියලා ඔන්න බලන්න රතු පාට බෝල තියෙනවා කොළ පාට බෝල තියෙනවා කහ පාට බෝල තියෙනවා ඊළඟට තැඹිලි පාට බෝල තියෙනවා නිල් පාට බෝල තියෙනවා අපි බලමු දුවේ පුතේ කීය ගණනේ තියෙනවද රතු පාට බෝල 10යි කොළ පාට බෝල 12යි ඒ වගේම කහ පාට බෝල 6ක් තියෙනවා තැඹිලි පාට බෝල 7ක් තියෙනවා ඒ වගේම දුවේ පුතේ නිල් පාට බෝල 5ක් තියෙනවා එහෙනම් අපි බලමු මේ මොකද්ද කරන්න හදන්නේ කියලා දුවල පුතාලා හොඳට දන්නවා අද උන්න මම සූදානම් දුවල පුතාලා එක්ක මේ යාළුවෝ ගෙනාපු බෝල ප්‍රමාණය ක්‍රීඩා පිටියට සෙල්ලම් කරන්න ගෙනාපු බෝල ප්‍රමාණය බලලා ඔන්න බලන්න අද අපේ මාතෘකාව මොකද්ද කරන්න හදන්නේ ප්‍රස්ථාරයක් අඳින්නයි හදන්නේ සූදානම්ද දුවල පුතාලා ඔයගොල්ලෝ කැමති හොඳට ලස්සන ප්‍රස්ථාර අඳලා හොඳට හුරු පුරුදුයි අපි බලමු තව ටිකක් ඒක ඔන්න ලස්සනට අඳින්න එහෙනම් දුවේ පුතේ ඊ යාළුවෝ ගෙනාපු බෝලම ඔන්න මමත් ගෙනල්ලා තියෙනවා ඔගොල්ලෝ ආසයි නේද බලන්න ඔන්න බලන්න මම ගෙනල්ලා තියෙන බෝල දැන් මම එකින් එක මේ බලන්න මම ගෙනල්ලා තියෙන බෝල ටික අපි බලමු මේ බෝල කීය ගණනේ තියෙනවද කියලා යාළුවෝ ගෙනාපු ඒවමද අපිට තියෙන්නේ කියලා අපි හොඳට බලමු එකින් එකම ඔන්න දුවේ පුතේ මම ඉස්සෙල්ලම දානවා මේකෙන් කොළපාට බෝල බලන්න කොළපාට බෝල ගණන් කරගන්න කීයක් තියෙනවද කියලා දෙකයි ඔව් දුවල පුතාලා හොඳට ගණන් කරන්න මම දානකොටම දැන් ඔව් තුනක් දැම්මා හතරයි ඒ වගේම දුවේ පුතේ පහයි බලන්න හයයි අපි බලමු හතයි බලන්න මේ කවරේ තව තියෙනවද කියලා අටයි දව බලමු නමයයි දහයයි එකොළහයි අපි බලමු තවත් එකක් තියෙනවද කියලා බලන්න දැන් ඔන්න කොළපාට බෝල 12ක් දැම්මා මම එහෙනම් අපි බලමු ඊළඟට දාන්නේ මොන පාට බෝලද කියලා ඔන්න මම දැන් දාන්න හදන්නේ තැඹිලි පාට බෝල 1යි 2යි ගණන් කරගන්න පුතාලා 3යි 4යි 5යි 6යි 7යි තැඹිලි පාටේ 7ක් දැම්මා ඊළඟට අපි බලමු මොනවද මම මේ දාන්න හදන්නේ කියලා ඔන්න නිල් පාටින් තියෙන බෝල දාන්න හදනවා මම ගණන් කරගන්න 1යි 2යි 3යි 4යි 5යි අපි නිල් පාටේවා 5ක් දැම්මා අපි බලමු ඊළඟට මොනවද මං ගන්නෙ කියලා මොන පාටද මේ කහ පාටේවා ඔන්න බලන්න දුවේ පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6ක් දැම්මා කහ පාටේවා ඔන්න දුවල පුතාලා ප්‍රමාණ මතක තියාගන්න දැන් තිර වෙලා තියෙන රතු පාට බලන්න කීයක්ද ගෙනල්ලා තියෙන්නේ කියලා සෙල්ලම් කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා එහෙනම් දුවේ පුතේ අපි බලමුද දුවල පුතාලට දැන් මතකද මේකේ ප්‍රමාණ ඔන්න මම දුවල පුතාලට ඒක සටහන් කරලා තියෙනවා හොඳට බලන්න දුවේ පුතේ දැන් ප්‍රමාණ කීය ගණනේ තියෙනවද කියලා හොඳට පැහැදිලිව දුවල පුතාලට පෙන්නනවා බලන්න රතු පාටි 10යි
කහපාටින් 6යි, නිල්පාටින් 5යි, තැඹිලිපාටින් 7යි, කොළපාටින් 12යි. පැහැදිලි. එහෙනම් දුවේ පුතේ, ඔන්නේ දැන් මම සෝදානන් දුවල පුතාලට ප්‍රස්තාරේ අඳින්න. කැමතිද? ඔන්න දුවේ පුතේ, අපි දැන් ගෙනාපු අර තොරතුරු ටික හොඳට පැහැදිලිව වර්ග කරලා අපි අඳුනගත්ත කීය බැගින් තියෙනවද කියලා. එහෙනම් ඔන්න ඊළඟට සූදානම් දුවල පුතාලා මගෙත් එක්ක ප්‍රස්තාරේ අඳින්න. ඔව් දුවේ පුතේ, ඔන්න දුවල පුතාලට මම අර ක්‍රීඩා පිටියට ගෙනාපු බෝල ටික දැන් අපි ප්‍රමාණ අනුව ඔන්න ලස්සනට වර්ග කරගත්තා. දැන් දුවේ පුතේ, ඔන්න මම සූදානම් වෙන්නේ දුවල පුතාලා එක්ක දැන් රූප ප්‍රස්තාරයක් ගොඩනගන්න. එහෙනම් රූප ප්‍රස්තාරය හොඳට බලන්න. දුවල පුතාලට පෙනෙනව නේද රූප ප්‍රස්තාරය? ඔන්න මම සැලැස්මක් හරි ගස්සලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ, මේ බලන්න. අපි දන්නවා සිරස් අක්ෂය තියෙනවා. සිරස් අක්ෂය කොහොමද බලන්න? බිංදුවේ ඉඳලා අපි කී දක්වා තියෙනවද? 12 දක්වාම ඉලක්කම් අපි ලස්සනට එකින් එක කොටුවෙන් කොටුව අපි අඳුන්නලා ඔගලන්ට දක්වලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ, එහෙනම් මේ තිරස් අක්ෂයේ දිහා බලන්නකෝ. තිරස් අක්ෂයෙන් මොනවද මේ කියන්න හදන්නේ? ඕගොල්ලෝ දන්නවා දැන් පාට කීයක් තිබුණාද අපිට බෝල? පාට පහක බෝල තිබුණේ. එහෙනම් අපි තීරු පහක් ඔන්න බලන්න. තීර පහකින් ඕගලන්ට යුක්ත කරලා තියෙනවා ලස්සනට මේ ප්‍රස්තාරය ගොඩනගන්න. එහෙනම් දුවේ පුතේ, අපි ඔන්න ඒවා දැන් එකින් එක නම් කරගන්නයි මේ සූදානම් වෙන්නේ. දුවේ පුතේ බලන්න හොඳට. ඔන්න මම මුලින්ම මේ තිරස් අක්ෂය නම් කරනවා රතු පාට. දුවල පුතාලට පෙනෙනව නේද රතු? ඊළඟට දුවේ පුතේ මම කහ පාට. ඔන්න බලන්න අපේ බෝලවල පාට බලන්නකෝ. ඊළඟට මම බලන්නේ මේ දැන් නිල් පාට. ඊළඟට අපි දැන් හදන්නේ කොළ පාට. කොළ පාට ඔන්න බලන්න ඒකත් සටහන් කරාම. ඊළඟට ඉතිරි වෙලා තියෙනවා අපිට තැඹිලි පාට. දුවේ පුතේ, අපි හොඳට බලන්න මේ ප්‍රස්තාරය ගොඩනගනකොට ඒ අපි රැස් කරගත්ත තොරතුරු තමයි මේ විදිහට අපි දක්වන්නේ ප්‍රස්තාරය. දැන් ඔන්න සිරස් අක්ෂය, තිරස් අක්ෂය ඉතාම පැහැදිලි. දැන් දුවල පුතාලට පෙනෙනවා කොටු තියෙනවා. මේ එක කොටුවකින් අපි කීයක්ද බෝල අපි පෙන්වන්න ඕනේ? එක බෝලයයි නේද? එහෙනම් ගෙනාපු බෝල ප්‍රමාණය මේක අපි එකින් එක දක්වමු. එහෙනම් දුවේ පුතේ, තව දෙයක් තියෙනවා අපිට කරන්න. මොකද්ද? මේ ප්‍රස්තාරෙට අපි මේවා නම් කරගත්තේ නැහෙනි. එහෙනම් ඔන්න දැන් මම තිරස් අක්ෂය, සිරස් අක්ෂය නම් කරන්නයි හදන්නේ. ඔන්න බලන්න මේ පැත්තට මම අලවනවා. මොනවද මේ පෙන්වන්නේ? සිරස් අක්ෂයෙන් පෙන්වන්නේ බෝල ගණන. ඒ වගේම තිරස් අක්ෂයෙන් පෙන්වන්නේ අපි මේ ලකුණු කරගත්ත පාට. පැහැදිලි නේද දුවේ පුතේ? ඊළඟට අපි දැන් හදනවා මේ ප්‍රස්තාරයට, රූප ප්‍රස්තාරයට අපි මාතෘකාවක් දැමිය යුතුයි. අපි බලමු එහෙනම් මාතෘකාව. ඔන්න දුවල පුතාලා කියවන්න හොඳට. රතු, කහ, නිල්, කොළ සහ තැඹිලි පාට බෝල ප්‍රමාණ පිළිබඳ තොරතුරු. පැහැදිලි නේද? එහෙනම් අපි එකින් එක දැන් දක්වමු. ඔන්න දුවේ පුතේ බලන්න, මම දැන් මුලින්ම තියෙන්නේ අපි රතු පාට. දුවල පුතාලා දන්නවා දැන් අපි කීයක් ගෙනාවද ගණන් කරගන්න. මේ අවස්ථාවේදී එකින් එක මම දානකොට එකයි. ඔන්න ඊළඟට අපි රැස් කරගත්ත තොරතුරු තමයි මේ දෙකයි. ඊළඟට බලන්න තුනයි. එකින් එකම බලන්න පුතේ. හතරයි. එක කොටුවකට එක බෝලේ ගන්නේ මම මේ පෙන්වන්නේ දුවල පුතාලට. හොඳට බලන්න. දැන් කීයක් ආවද? පහයි. ඊළඟට බලන්න දුවේ පුතේ. හයයි. හතයි. කීයක් තිබුණද? ඔව් මතකයේ ඉන්න ඕන. ඔව් කීයක් තිබුණද? 10ක් තිබුණ රතු පාටේවා. දැන් 8යි. අපි බලමු. 9යි. ඔන්න අවසානයේ මම දක්වන්න හදන්නේ කීයද දැන්? බෝල තිබුණා 10ක්. පැහැදිලි නේද රතු පාටේවා? ඒ වගේම දුවේ පුතේ කහ පාට බෝල බලමු අපි කීයක් තිබුණද? ඔව් දුවල පුතාලා දන්නවා දැන් කීයක් තිබුණද?
හයක් තිබුණා. ඔන්න මං එකින් එක දානවා ගණන් කරගන්න. එකයි. ඔහොම දානකොට වරදින්නත් පුළුවන් පුතාල හරියට බලන්න කොටුවට එක බෝලයක් ගන්න යනවාද කියලා. දෙකයි. ඊළඟට තුනයි. ඊළඟට බලන්න දුවේ පුතේ. හතරයි. පහයි. අපි බලමු හයයි. හරි නේද? අපි දැන් කහපාට බෝල හයක් දැක්කුවා. ඊළඟට අපි නිල් පාට බෝල. අපි බලමු නිල් පාට බෝල. දොල පුතාලා දන්නවා දැන් කීයක් මම දාන්න ඕනද කියලා. ඔව්. කීයද? එකයි. ගණන් කරගන්න. දෙකයි. අපි බලමු තුනයි. ලස්සනට ගොඩ නැගීගෙන යනව නේද දැන් රූප ප්‍රස්ථාරේ. හතරයි. ඊළඟට පහයි. නිල් පාට ඒවා තිබුණේ පහයි. ඒ වගේම දුවේ පුතේ කොළ පාට බෝල බලමු කීයක් තිබුණද. එකයි. ගණන් කරගන්න ඉක්මනින්. දෙකයි. තුනයි. ඊළඟට හතරයි. ඊළඟට බලන්න දුවේ පුතේ පහයි. හයයි. තව තියෙනව නේද? අපි බලමු කීයක් දාලද? අපි හයක් දැම්මා. හතයි. ඊළඟට බලන්න. එකින් එකම දුවල පුතාලා හොඳින් මොක කරන්න ඕන. ඉවසීමෙන් ලස්සනට අපිට අලවන්නට පුළුවන් ඕවා. දුවේ පුතේ අපි බලමු. කීයද දැන්? 8යි නේද? ඊළඟට අපි බලමු. 9යි. දහයයි. අපි බලමු දුවේ පුතේ ඊළඟට. 11යි. පැහැදිලිද දුවල පුතාලට? හරි. දැන් අපිට තව එක පාටක් තියෙනවා. හොඳට මතක් කරන්න බලන්න ඒකේ කීයක් තිබුණද අපිට? ඔව්, දුවල පුතාලා දන්නවා. හතක් තිබුණා තැඹිලි පාටින් නේද? අපි බලමු තැඹිලි පාට හත මේ විදිහට දක්වන්න එකින් එකම. එකයි. දෙකයි. තුනයි. හතරයි. පහයි. ඔව් දුවේ පුතේ, දැන් එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි. තැඹිලි පාට තිබුණා හතක් නේද? ඔන්න ඊළඟ එක හයයි. එහෙනම් තව එකක් අපි අලවනවා. කීයද? හතයි. දැන් අපි බලමු තීර පහේ බෝල බලමු අපි කීයද. මේක දක්වලා තියෙනවා කීයක්ද දුවල පුතාලා දන්නවා. 10ක් රතු පාටින්, කහ පාටින් 6ක්, ඒ වගේම නිල් පාටින් 5ක්, කොළ පාටින් 12ක්, තැඹිලි පාටින් 7ක්. ඔව් දුවේ පුතේ, බලන්න අපි ලස්සනට රූප ප්‍රස්ථාරේ ගොඩ නගපු හැටි. එහෙනම් දුවේ පුතේ මේ දිහා බලලා අපට ගොඩක් තොරතුරු කියන්නට පුළුවන් නේද? දුවේ පුතේ බලන්න වැඩියෙන්ම තියෙන පාට, අඩුවෙන්ම අපි ගෙනාපු බෝල ප්‍රමාණය මොන පාටින්ද ගෙනාවේ, ඒ වගේම අපි ක්‍රීඩා පිටියේ ගෙනාපු සියලුම බෝල ප්‍රමාණ, අපිට මේ සියල්ලම මේක දිහා බලලා හොඳට කියන්නට පුළුවන්. එහෙනම් දුවේ පුතේ මේ අපි ගොඩ නගපු රූප ප්‍රස්ථාරෙම දුවල පුතාලට මම තීර ප්‍රස්ථාරිකිනුත් ඔන්න ගොඩ නගන්නට දැන් සූදානම්. කැමති නේද? එහෙනම් අපි බලමු කොහොමද අපි තීර ප්‍රස්ථාරිකින් මේ රූප ප්‍රස්ථාරයේම ගොඩ නගන්නේ කියලා. ඔන්න දුවේ පුතේ බලන්නකෝ, ක්‍රීඩාවට ගෙනෙන ලද රතු, කහ, නිල්, කොළ සහ තැඹිලි පාට බෝල ප්‍රමාණ පිළිබඳ තොරතුරු වගුවේ සටහන් කරමු. ඔන්න එහෙනම් දැන් මේ හදන්නේ අපි ගෙනාපු අර බෝල ප්‍රමාණ වගුවක සටහන් කරන්නයි. ඔන්න මුලින්ම කරන්නට ඕනේ ඒකයි. ඔන්න අපි බලමු. එහෙනම් ඔන්න වගුවේ
සටහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. වග්වක් තියෙනව පේනවද? ඔව්. බලන්න වර්ණය ප්‍රමාණය. රතු පාට, කහ පාට, නිල් පාට, කොළ පාට, තැඹිලි පාට. අපි මේ වර්ණ ටික මේ විදිහට ලියනවා. ඔන්න දුවේ පුතේ මම එකින් එකම සටහන් කරනවා. රතු පාටින් 10යි, ඒ වගේම කහ පාටින් 6යි, නිල් පාටින් 5යි, කොළ පාටින් 12යි, ඒ වගේම තැඹිලි පාටින් 7යි. පැහැදිලි නේද? එහෙනම් අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. ඔන්න වගුව ඇසුරින් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමු. දැන් අපි වගුවක මිත් කිනාපු තොරතුරු ලස්සනට සටහන් කරා. හැබැයි ඒ ඇසුරින් අපෙන් පුංචි ප්‍රශ්න ටිකක් අහන්න හදන්. බලමුද? එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන ඔන්න ඒවට උත්තර දෙන්න. ඔන්න බලමු අපි එකින් එක. වැඩිම ප්‍රමාණයක් ඇත්තේ කුමන වර්ණයේ බෝලද? ඔන්න අපි කතා කරා අපි කලින්ම නේද? කොළ පාට බෝල. එහෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. අඩුවෙන්ම ඇත්තේ කුමන වර්ණයේ බෝලද? ඔන්න බලන්න ඊළඟට නිල් පාට බෝල. ඔව් දුවේ පුතේ, අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඔන්න බලන්න තැඹිලි වර්ණයේ බෝල ගණන කීයද? එහෙනම් හොඳට බලන්න මේ වගුව දිහා බැලු සැනින්ම අපිට පුළුවන් ඔන්න පිළිතුර සොයාගන්න. තැඹිලි වර්ණයේ කීයක් තියෙනවද බෝල? 7ක් තියෙනවා. අපි ඔන්න එහෙනම් බලමු අපේ පිළිතුර නිවැරදි 7. එහෙනම් අපිට තීර ප්‍රස්ථාරයක් අඳිනකොට දුවේ පුතේ අපි ඉස්සලා මේ වගේ අර අපි හොයාගත්ත තොරතුරු ටික වගු සටහනක අපි දැක්විය යුතුයි. ඊළඟට තමයි අපි එකින් එකම ප්‍රස්ථාරයේ ගොඩනගන්නට සූදානම් වෙන්නේ. එහෙනම් දුවේ පුතේ අපි බලමු ඊළඟට මොකද මේ කරන්න හදන්නේ. වගු ඇසුරින් තීර ප්‍රස්ථාරයක් ගොඩනගමු. ඔන්න අපිට ආයෙත් මතක් කරලා දෙනවා වගුව. පැහැදිලි නේද දුවල පුතාලට? හොඳට පේනවා මේක. හොඳට බලන්න මේ වගු සටහන. අපි දැන් මේක දිහා බලලා වගුව ඇසුරින් තීර ප්‍රස්ථාරයක් ගොඩනගන්නටයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් ඔන්න බලමු අපි මොකද මේ කරන්න හදන්නේ. මේ බලන්න මේ කොටු සැලැස්ම දිහා. මේ දිහා බලලා අපිට දැන් පුළුවන් හොඳට තීර ප්‍රස්ථාරයක් ගොඩනගන්න එකින් එකම පියවරින් පියවර අපිට යන්නට. එහෙනම් බලමු අපි මුලින්ම මේ මොකද්ද මේ? ඔව් දුල පුතාලා දන්නවා තිරස්සක්ෂය. ඒ වගේම මේ පැත්තෙන් කියන්නේ මොකද්ද? දුල පුතාලා දන්නවා සිරස්සක්ෂය. පැහැදිලි නේද? සිරස්සක්ෂය, තිරස්සක්ෂය. එහෙනම් අපි ඒ අනුව තමයි දැන් ඔන්න ප්‍රස්ථාරයේ තීර ප්‍රස්ථාරයේ ගොඩනගන්නට හදන්නේ. ඔන්න වගු සටහන අපි ආපහු ගෙනාවා මේ කොටු සැලැස්ම ළඟට. දුල පුතාලට පුංචි මතකයක් වෙන්නට. එහෙනම් අපි බලමු එකින් එකම දැන් ඊළඟට මම මොකද කරන්න කියලා. එහෙනම් මේ සිරස්සක්ෂයේ අපි ඔන්න බිඳුවේ සිට එකින් එකට අපි මේ ලකුණු ටික දාගන්නවා, සංඛ්‍යා ටික දාගන්නවා. කොහොමද? බිඳුව 1 2 3 4 5 ඒ විදිහට අපි දාගන්නවා. ඊළඟට ඔන්න බලන්න එතන අපි නම් කරන්නේ මොනවද? බෝල ගණන තමයි සිරස්සක්ෂේ. එහෙනම් ඊළඟට පැහැදිලි දුවල පුතාලට රතු, කහ, නිල්, කොළ, තැඹිලි. මේ අපි අර තොරතුරු හොයාගත්ත බෝලවල වර්ණය නේද? එහෙනම් අපි ඒකත් සටහන් කරනවා පාට. එහෙනම් දුවේ පුතේ ඔන්න දැන් දුවල පුතාලා හොඳට සූදානම් තීර ප්‍රස්ථාරය අඳින්නට. අපි බලමු දුවල පුතාලට පේනනවා මේ එක කොටුවකින් අපිට එකයි අපි පෙන්වන්නේ. එක බෝලයක් තමයි අපි දක්වන්නේ. හොඳට පැහැදිලිව පේනනවා දුවල පුතාලට මේ ඉලක්කම් සටහන් කරලා තියෙන ආකාරය. එහෙනම් අපි බලමු එකින් එකම අපි මේ ටික සටහන් කරන්නට, ඒ වගේම ප්‍රස්ථාරයේ ගොඩනගන්නට. බලමු අපි රතු. බලන්න දුවල පුතාලට පැහැදිලි වගුවේ තියෙනවා 10යි. අපි ඒක වර්ණ ගැන්නුවා. පේනව නේද? එහෙනම් දුවල පුතාලටත් හොඳට පුළුවන් මේ විදිහට පාට කරලා ලස්සනට ඔන්න රතු පාට බෝල ටික අපිට කොටුවෙන් කොටුව අපිට 10ක් කොටු මේ විදිහට ගොඩනගන්න. එහෙනම් ඊළඟට බලන්න කීයක්ද කහ පාට ඒවා? එකින් එකම බලන්න 6ක් තියෙනවා. ඊළඟට බලමු අපි කීයක්ද නිල් පාට? 5යි. එහෙනම් කොළ පාට බලන්න. ඔව් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. ඊළඟට තැඹිලි පාටින් කීයක් තියෙනවද? 7ක් තියෙනවා. පැහැදිලි නේද? සම්පූර්ණද? නෑ, තව එක දෙයක් තියෙනවා. අපි බලමු මොකද්ද කියලා. ඔන්න බලන්න දුවේ පුතේ මේ ප්‍රස්ථාරයට අපි මාතෘකාවක් යෙදිය යුතුයි. පැහැදිලි නේද? රතු, කහ, නිල්, කොළ සහ තැඹිලි පාට බෝල ප්‍රමාණ පිළිබඳ තොරතුරු.
පැහැදිලිනේ. එහෙනම් දුවේ පුතේ, ඔන්න ඔය විදිහටයි අපි ලස්සන්ට වගු සටහන ඉස්සෙල්ලාම අපි මොකද කරේ? තොරතුරු හොයාගත්ත, එකතු කරගත්තා, ඒ තොරතුරු වගුගත කරගත්තා. ඊළඟට අපි පියවරෙන් පියවර තීරු ප්‍රස්ථාරයේ ගොඩනගන්න සූදානම් වුණා. එහෙනම් අපි බලමු ඊළඟට අපි මොකද කරන්න කියලා. තීරු ප්‍රස්ථාරයේ ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලියමු. සූදානම් නේද? ඔන්න දුවල පුතාලටයි මේ දේ දැන් තියෙන්නේ. එහෙනම් සූදානමින් ඉන්න, ඔන්න බලමු පළවෙනි ප්‍රශ්නේ. වැඩියෙන්ම ගෙනවිත් ඇත්තේ මොන වර්ණයේ බෝලද? මතකයිද? ඔව්, දුවල පුතාලා දැන් හොඳට වගු සටහන කියෙව්වා, ඒ වගේම තීරු ප්‍රස්ථාරයේ ගොඩ නැගුවා නේද? එකින් එකම අපි ආවා. එහෙනම් බලමු අපි පිළිතුර කොළපාට. පැහැදිලිනේ? එහෙනම් ඊළඟ ප්‍රශ්නේ බලමු. කහපාට බෝලවලට වඩා රතුපාට බෝල කීයක් වැඩියෙන් තිබේද? හොඳට මතක් කරන්න. කහපාට බෝල, ඒ වගේම රතුපාට බෝල, මතකයිද ප්‍රමාණ? ඔව්, කීයක් තිබුණද? එහෙනම් ඔන්න බලමු අපි, හතරක් වැඩියෙන් තිබුණා. පැහැදිලි නේද? එහෙනම් අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. දුවේ පුතේ, තැඹිලි සහ නිල් වර්ණවල බෝල ගණන කීයද? ඒ දෙකේ එකතුව තමයි අපෙන් අහන්නේ. කීයද බලමු අපි. දොළ පුතාලට හොඳට පුළුවන් කීයද? 12යි. එහෙනම් ඔන්න ඊළඟ ප්‍රශ්නය. ගෙනෙන ලද මුළු බෝල ප්‍රමාණය කොපමණද? සියල්ලේම එකතුව. මේ වෙනකොට දුවල පුතාලා කොළපාට 12යි නේද, රතුපාට 10යි. අපි එකින් එකම අපි ගණන් කරගත්තොත් සියලුම බෝල ගණන කීයද අපි ගෙන ආපු? 40යි. පැහැදිලිනේ? එහෙනම් දුවේ පුතේ, අද දවස පුරාම දුවල පුතාලා මා එක්ක බොහොම ලස්සනට තීරු ප්‍රස්ථාරයේ ගොඩ නැගුවා. කැමති නේද දැන්? ආපහු චුට්ටක් මුලට යමුද? මතක් කරමුද බලන්න මොනවද කරේ කියලා. මුලින්ම අර යාළු එක්ක ආවා ක්‍රීඩා පිටියට බෝලත් අරගෙන. ඔගලගේ ටීචර්ත් ගෙනව නේද බෝල ටිකක් අරගෙන ආව නේද මම පන්තියට? ඔව්, ඒ බෝල අපි ලස්සනට එකින් එක පාට අනුව වර්ග කරලා රූප ප්‍රස්ථාරයක් ගොඩනගලා ඒ ඇසුරින් අපි හොඳ ලස්සනට ඒක ගොඩනගා ගන්නේ කොහොමද කියලා එකින් එක බැලුවා. ඒ වගේම අපි දුවල පුතාලට පැහැදිලිව වගු සටහනක ඒ ගෙනාපු තොරතුරු එකින් එකම දැක්වා. වගු සටහන දිහා බලලා අපි තොරතුරු කතා කරා. ඒ වගේම සිරස්සක්ෂය, තිරස්සක්ෂය ඒ කියන දේවල් එක්ක ඒවැය සටහන් කරලා අපි මොකද කරේ? තීරු ප්‍රස්ථාරයේ බොහොම ලස්සනට ගොඩ නැගුවා. ඊට පස්සේ තීරු ප්‍රස්ථාරයේ දිහා බලලා අපි ප්‍රශ්නවලට පිළිතුරුත් ලිව්වා. දුවල පුතාලට දැන් හොඳින්ම අවබෝධ වෙන්නට ඇති කියලා මම හිතනවා. දුවේ පුතේ, අපි දැන් මේ තීරු ප්‍රස්ථාර ඔය විදිහට දුවල පුතාලගේ ගණිතයේ පෙළපොතේ තියෙන 30, 31, 32 පිටුවල තියෙන අභ්‍යාසවල යෙදිලා දුවල පුතාලා බොහොමත්ම ලස්සනට මේ ක්‍රියාකාරකම් එකින් එක මේ විදියටම යෙදිලා ලස්සනට අපිට තීරු ප්‍රස්ථාර අඳින්නට පුළුවන්, ඒවට පිළිතුරු ලියන්නට පුළුවන්. ඒ විදියට ලියලා ඒ වගේ නිවැරදිතාවය ගැන හොඳින්ම තමන්ට අවබෝධ කරගන්න පුළුවන් තමන්ගේ ගුරු මහත්ම මහත්මීන්ට පෙන්නලා. එහෙනම් දුවේ පුතේ, ආයිමත් දවසක මේ වගේ ලස්සනම ලස්සන පාඩමකින් දුවල පුතාලා හමු වෙන සූදානම් වෙනවා. එහෙනම් එතෙක් ඔගොලු හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.